දැන් ඔන්න ආයිමත් බලන්න පුතේ අපේ මාතෘකාව ඉදලා යමු ඝන වස්තු වල ඉදිරි පෙදුම පැති පෙදුම හා සැලැස්ම අඳින මේකනේ අපේ අත මාතෘකාව නේද ඔන්න දැන් ඝන වස්තුවක් අපි ඇඳගත්තා ඝන කාපයක් වලත් එක ඇඳගත්ත දැන් පොකේ නේද පොකේ ඇඳ ගන්න ඕනේ මේක ඇඳගෙන අපි දැන් මේක ඉස්සරහා පැත්ත පාට කරා මේ ඉදිරි පෙදුම තමයි දැන් පාට කරේ නේද ඉදිරි පෙදුම පාට කරා දැන් මේව අඳිනකොට අනිවාර්යයෙන් රූල් පාවිච්චි කරන්න ඕනේ හරි දැන් මේ මට දැන් මේ ඉදිරි පෙනුම වෘත හැඩයක්ද තියෙන්නේ සමචතුරස්‍ර හැඩයක්ද තියෙන්නේ එහෙම නැත්නම් ත්‍රිකෝණාස්‍ර හැඩයක්ද තියෙන්නේ ඈ ත්‍රිකෝණ හැඩයක්ද තියෙන්නේ මොන හැඩයක්ද තියෙන්නේ ඔව් රැක්කිය त्रिकोणाकार मुहूर्ण तक दिए त्रिकोणाश्रिकोणाश्रिया ඉදිරි පෙනුම හයක වළන්දක ත්‍රිකෝණාස්ක තමයි. එහෙනම් අපි මෙතනින් අපි ලියන්න පුළුවන්. ඔව් මොකක්ද ලියන්න පුළුවන්? ඉදිරි පෙනුම ඍජු කෝණාස්රාකාර. හරි. පැත්තක් කාලා වැඩ කරන්න ඕන. දෙකෙන් QA එකක් දෙලා මම ගිහිල්ලා. ඍජු කෝණාස්රාකාර මේ හැඩතලයේ මොකක්ද ඝනත්‍රය අන කාබය ඝන කාබය කතා කරන්න බෑ ณกาเบียกันนี่ตัวละ
ඇතද ඒකෙත් මේ ඇතුළ අපි මකම් මකලා මෙන්න මේ පැති පෙනුම පාට කරන්න මෙන්න පැත්ත පාට කරන්න පාට පැත්තද එතකොට මේ පැති පෙනුම තමයි මේ මෙතන අඳින්නේ හොඳේ මෙන්න මේ මම අඳින්නේ පැති පෙනුම ऋजुकोणाष्टाकार ऋजुकोणाष्टाकार දැන් මේක ඉදිරිපැත්ත පාට කර ගන්න ඕන මේකේ පැත්තක් පැති පෙනුම පාට කර ගන්න මේ පැත්තේ අද දැන් අපිට කියන්න පුළුවන් මේකේ ඉදිරි පෙනුම මෙන්න ඉදිරි පෙනුම चतुराष्ट्राकार
දෙකම නේද සම්මත ආකාරය. ඔයාලා මේ හරියට සම්මත ආකාරය අඳින්න ඕනේ. මේ පැත්තට කොටු තුනක් ගත්තොත් මේ පැත්තට තුනක් ගන්න. මෙහෙට දෙකක් ගත්තොත් මෙහෙට දෙකක්. और मैं मनावाद आपकी गाते उड़ी माफी लियो में तो ना गाने का ये इधरी पे नुमा और सामेचातुलास्त्राकार ඇති පෙනුමක් සමචතුරස්ස ආකාර ඇති පෙනුමක් සමචතුරස්ස ආකාර තමල අස්සන අඳින්න දැන් ඔය සර් මේ අපි ඉදිරි පෙනුම ඇති පෙනුම අඳිනවානේ අඳිනවා ඕනම හැඩයක් බලාගෙන ඔයාලට ඒව අඳින්න පුළුවන් වෙනවා ඕන මෙහෙම කරන්න පුළුවන් ඝනකයකුයි ඝනකාභයකුයි අරගෙන දෙස් එකක් උඩින් කියලා බලන්න ඉදි පෙනුම මොන වගේද කියලා ඝන පැත්තේ පැති පෙනුමක් මොන වගේද කියලා බලන්න සාද පරිසරය කරන්නේ නැද්ද? කරමුනේ මේ පාඩම ඉවර කරලින්. හරි දැන් පුතේ ඔයාලා මෙහෙම කරමු අපි දැන් තව දෙකක් අඳින්න ඕනේ එකක් ඝනකය අනිත් එක ඝනකාභය හරි ආයිමත් අපි අඳිමු ඝනකයකුයි ඝනකාභය මොන මමත් අඳිනවා මුලින්ම අඳිමු අපි ඝනකාභය ඝනකාභය අඳින්න ඊළඟට අඳින්න ඝනකය
right, so we're gonna say and but on the family coming in the car. අර වගේම අපි දෙන්න දෙකක් අපි හදා ගන්න. right දැන් ඔයාලා පාඩ කරන්නේ ඉහලින් බැලුවාම පේන කොටස. ඉහලින් බැලුවම අපිට පේන්නේ ඝනකයේ මෙන්න මේ ටික පේන්නේ නේද? ඉහලින් බැලුවා. අපි ඝනකාභේ ඝනකයේ නම් මෙන්න මේ ටික පේන්නේ. මේ ඝනකයේ පේන්නේ මෙන්න මේ ඝනකාභේ මේ උඩින් ඉහලින් බැලුවහම උඩින් බැලුවහම පේන කොටස උඩින් බලන හරි ඒක සැලැස්ම අපි මෙතන අඳිමුද දැන් වල මේ මේ තමගේ මේසේ මත ඝනකයක් තියලා උඩින් බලන බැලුවහම පේන එක අඳිනො දැන් මෙන්න ඝනකාභේ නම් ඔයාලට පේන්නේ මෙන්න මෙහෙම එකක් තමයි අපිට අඳින්න වෙන්නේ පේන දේට අපි කියනවා සැලැස්ම සැලැස්ම ඝනකයේ සැලැස්ම ඝනකාභේ සැලැස්ම ඝනකයේ සැලැස්ම ඉගලින් බැලුවහම පේන විදිය සැලැස්ම පැති පෙනුම නෙවෙයි ඉදිරි පෙනුම නෙවෙයි ඉගලින් බැලුව විට පේන දේ ඒකට තමයි අපි කියන්නේ සැලැස්ම කියලා. හරි. ඝනකාභේ නම් සැලැස්ම ත්‍රිකෝණාස්රාකාරයි නේද? ඝනකයේ සැලැස්ම සමචතුරස්රාකාරයි. right අපි දැක්කේ ලියපු මේක ත්‍රිකෝණාස්රාකාර මේක සමචතුරස්රාකාර ඔන්න අපි දැන් තුනක් ඉගෙන ගත්තා අඩිනෝල් කියන පුතේ අඩිනෝල් රූල් පාවිච්චි කරනවා වන්දින්න ඕනේ පොදු තියෙන නිසා වට ලේසි හරිද හොඳයි මම ගිය සතිය ඔයාලට අර එව්වනේ අලවන්න කියලා නේ නැත්තම් අඳින්න කියලා මෙන්න මේක එවන්න ඇත්තේ මෙන්න මේ නේද මේක අන්තිමටම ඇඳ ගන්නවා නැත්තම් මුලින් ඇඳ කොමත් නැහැ මේ ඝනකාභේ හැබැයි
සැලැස්ම ඉදිරිපෙළම පැතිරෙන මේ ගණකේ තොයි විදිහටම අපිට ඇඳ ගන්න පුළුවන් හොඳයි ඔක මම නැවත දාන්නම් එහෙනම් හොඳේ ඔය නැවතත් ඔයාලට ඒක ඇඳ ගන්න මම අවස්ථා දෙන ඇඳපුවයි ප්‍රශ්නයක් නැහැ හොඳයි ඇඳපු නැතිව මම මේ කියන්නේ හරි පුතේ එහෙනම් අපි යමු ඊළඟ ගණිතයේ වැඩ කොටසට මේ අපිට අලුත් පාඩමක් තියෙන ඊළඟට ඒ තමයි සංඛ්‍යා 2 කියන පාඩම සංඛ්‍යා 2 කියන පාඩම තමයි අපිට තියෙන්නේ හොඳද එහෙනම් ඒ පාඩම අපි පස්සෙකට කමු නේද ඔව් ඉක්මනටම පරිසරයේ පොත් ගන්න පරිසරය පරිසරය පොතේ ගිය සතියේ මතකද මේ ගිය සතියේ ඔයාලට මතකද අර මේ පාඩම ඔව් මෙන්න මේක නේද සමනලයාගේ ජීවන චක්‍රය කියන පාඩම එතරනේ අපි ඉන්නේ මේකේ පොඩි වැඩ ටිකක් තියෙනවා අපිට කරන්න. අපි ඒක ඉක්මනටම අපි කරලා දාමු. මොකද එතකොට මේ පාඩම අපිට අවසන් කරන්න. හරිද? හරි. එහෙනම් පරිසරය පුතේ දිලේ වියාගෙන මම කියලා දෙන්න පොඩ්ඩක් අහුම්කම් දෙන්න. මොලිම දිලේ වියාගන්න अभी हतरवि पाड़मे हतरवि पाड़मे तमेंगे මේකට ඔයාලා මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. හරි දැන් මම කියන දේ චූට්ටක් අහගන්න. ඔන්න මේ ඔයාලා සමනලේකුගේ ජීවන චක්‍රය. ඒක ඔයාලා අත්දැකීම ඔයාලම ගන්න ඕන. ඒකට මෙන්න මෙහෙම කරන්න පුළුවන්. මේ වීදුරු බෝතලයක් ගන්න. හරිද? වීදුරු බෝතලයක් අරගෙන මේ හැබැයි විවිධ පෙළෙන වීදුරු බෝතලයක් මෙහෙම ඇතුළ පේන්න ඕන. හරිද? දැන් ඔයාලා පුතේ කතුරු මුරුංගා ගස් තියෙනවනේ. කතුරු මුරුංගා ගස් වල ශාක කොළවල යටපැත්තේ බොහෝ වෙලාවට මේ සමනලයෙකුගේ ජීවන චක්‍රයේ මූලික අවස්ථාව වල මුල් අවස්ථාව දැක ගන්න පුළුවන්. ඒ තමයි මොකද්ද? විත්තරයනේ. අර පොඩි විත්තරය. ඒ විතර අපිට මේ දැක ගන්න පුළුවන් කතුරු මුරුංගා කොළ වල යටපැත්තේ බොහෝ වෙලාවට කතුරු මුරුංගා වල තියෙනවා. ඒකයි මේ කියන්නේ වෙන ඒවා තියෙනවා. කතුරු මුරුංගා වල අපිට හොඳට අඳුර ගන්න පුළුවන්. ඉතින් මේ විතර සහිත අතු කැබැල්ලක් ඔයාලා කඩා ගන්න. හොඳද? විතර සහිත අතු කැබැල්ලක් කඩා ගන්න. ඊට පස්සේ ඒක හොඳට නිරීක්ෂණය කරන විතර ඕනම් අත්කාර්තියක් ගබල නිරීක්ෂණය කරන්න පුළුවන් විතර වල හැඩය මොන වගේද කියලා. සමනලයාගේ ඒ දමු විතරවනේ මොන වගේ හැඩයක්ද තියෙන්නේ ඊට පස්සේ අර විතර සහිත අතු කැබැල්ල වීදුරු බෝතලයට දාන්න විතර වලට හානියක් වෙන්නේ නැති වෙන්න වීදුරු බෝතලේ ඇතුළට දාන්න අතු කැබැල්ල ප්‍රවේශමෙන් දාන්න ඊට පස්සේ බෝතලය කඩදාසියකින් මේ හොරි රෙදි පටියක් ආධාරයෙන් බෝතලේ කට හොඳට වැහෙන විදිහට ගැට ගන්න. හොඳ අර අතු කැබැල්ල ඇතුළට දාලා කට ගැට ගන්නවා අපි. රෙදි පටියකින් මේ කඩදාසියක් ඉන්නවහල්. හොඳ කඩදාසියකින් තමයි වහන්නේ.
ඊට පස්සේ මේ බෝතලය ඇතුළට වාතය ගමන් කරන්න අල්කෙනෙක් තියනවා කඩදාසිය පොඩ්ඩක් සිදුරු කරන්න නැත්නම් වාතය ගමන් කරන්න නැතිවොත් එහෙම අර පිටර විනාශ වෙන්න පුළුවන් හරිද ඒක තා පොඩ්ඩක් සිදුරු කරන්න ඕන සිදුරු කීපයක් දාන්න තේරුණාද හරි ඊළඟ මොකද කරන්නේ බෝතලයේ ඇතුළේ සිදුවන වෙනස්කම් දිනපතා නිරීක්ෂණය කරන්න लियागा සමනලයෙකුගේ ජීවන චක්‍රය නිරීක්ෂණය කර 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 හරි එතකොට මේ කිව්ව විදිහට දැන් මතකයිනේ ඕන ඇඳලා පෙන්නන්න මේ මෙන්න විවිධ පෙළෙන බෝතලය ඔමෙක් පට වහලා තියෙනවා කඩදාසියකින් වහලා මේක ගැටයක් දාලා තියෙනවා ඇතුලේ මොනවද තියෙන්නේ? කතුරු මුරුංගා. ඔව්. මේ විතර අතු අතු කැබැල්ලක් තියෙන්නේ. කතුරු මුරුංගා. හරි මොකක් හරි නේද? කතුරු මුරුංග තමයි ඉතින් අපිට ගන්න වෙන්නේ. හරි. ඩක්කල ඇද ගන්න. ඇද ගන්න. ඔව්. මේක ඔව් අපේ වෙලා මාදි පුතේ විනිවිද පෙරෙන බෝතලේ විවිධ පෙනෙන බෝතලය මේ තියෙන්නේ විතර සහිත ශාක පාත්‍ර සිදුරු කළ කඩදාසි සිදුරු කළ කඩදාසි තියෙනවා පොඩි සිදුරු හොඳ දැල්පෙනත් එකකින් විදිහට සිදුරු කොටාර සමනලයා කෝච් බලඹුවා කෝචිය බන්නේ මොකද දාන්නේ අපි එක තුල්ට අපි දැන් ඇවිල්ලා නෑ අපද දාලඹුවා කෝචිය හදනකොට මොකද එක තුල්ට දාන්නේ අපි දාලඹුවා කෝචිය එක තුල්ට දාන්න මොකද දාන දෙයක් නේ මාමගේ හෙල්ප් හරිද හරි දැන් ඉතින් ඔයාලට මේක නිරීක්ෂණය කරලා වාර්තාවක් සපයන තියෙනවා හොඳේ එතකොට මෙන්න මේව පුතේ නිරීක්ෂණය කරන්න ඕන අහගෙන ඉන්නකෝ මේ බිත්තර වලින්
කණුවන් එළියතාවේ මේ ඔයාලා නිරීක්ෂණය කරන්න පටන් අරගෙන දින කීයකින්ද කියලා බලන්න. ඊට පස්සේ බලන්න මේ කණුවන්ගේ ශරීරයේ වර්ණය මොන වගේද කියලා බලන්න. කණුව ආහාරයට ගන්න මොනවද කියලා බලන්න. අර කණුව ආහාරයට ගන්න මොනවද? ශාක පත්‍ර ආහාරයට ගන්නවද? කොපමණ ප්‍රමාණයක් ගන්නවද? පත්‍ර භාගයක්ද ගන්න පත්‍රයක්ද? නේද? අන්න ඒ වගේ බලන්න ඕන. හොඳ. හොඳේ. ඊට පස්සේ කණුව දිනෙන් දින වර්ධනය වෙනවද කියලා බලන්න ඕන. ටික ටික ලොකු වෙනවද? කණුව අර කෝෂය හදාගන්නේ දින කීයකින්ද කියලා බලන්න. කෝෂයේ හැඩය මොන වගේද? ඊ වර්ණය මොන වගේද? කෝෂයේ වර්ණය හැඩය නේද? ඊට පස්සේ බලනවා සමනලයා කෝෂයේ පිටතට ආවේ දින කීයකට පස්සේද? ඔන්නෝ තමයි බලන්නේ. තේරුණාද? ඒක ඔයාලා නිරීක්ෂණය කරලා වார்த்தාවක් හදන්න ඕන. ඒ වார்த்தාවට වගුවක් තියෙනවා. ඒ වගුව මම අද දාන්න. හොඳේ? අද මේ මම මේ තව දෙයක් කියන දැන් ඔයාලගේ ගෙදර වැඩ හෙට උදේ වෙනකොට ඔයාලට දාන්න පුළුවන්. හොඳද? මේ අපි දැන් සති දෙකක වගේ ගෙදර වැඩ ටිකක් තියෙනවා. ඒ ටික හෙට උදේ ඉඳලා ඔයාලට දාන්න පුළුවන්. අරගෙන ඔය ටික හදලා දැන් මේක මම අමතක වෙන්න කලින් මේ වැඩ ටික කරන්න ඕන. තේරුණාද? මේක ඔයාලට කරන්න පුළුවන්. හොඳේ? ගෙදර කරන්න පුළුවන්. ගෙදර කරලා බලන්න පුතේ. එතකොට මේ වார்த்தාව අපිට හදා ගන්න පුළුවන්. මම වார்த்தාව හදන විදිය ඒ වගුව ඔයාලට දෙන්න. හොඳේ? එතකොට ඔයාලට තියෙන එක අලවන්න විතරයි. අලවලා ඒක ඇතුලේ ලියන්න තියෙනවා. එහෙම කරමු අපි. හොඳද? ඒක හොඳ වැඩක්. මොකද හොඳ අපි මේ අත්දැකීම ගත්තට පස්සේ තමයි පුතේ අපිට ඒක හොඳටම ඉගෙන ගන්නවා වෙන්නේ. තේරුණාද? අපි ඉගෙන ගන්න එහෙම තමයි. ගොඩක් කලාවට දැන් ගුරුවරු කියලා දෙන්නේ වට වඩා තමන්ම ඉගෙන ගන්නකොට තමයි ඒක හොඳට හිතට වදින්නේ. හොඳද? දැන් මේක ඔයාලා තනියම ඉගෙන ගන්න පුළුවන් ක්‍රියාකාරකම. ඒක නිසා තමයි ඔයාලා සිලබස් එකේ ඒක දාලා තියෙන්නේ. හොඳේ? තනියම මේ වැඩේ කරනකොට අපි ඒ කවදාවත් ඒක අමතක වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් අපි අද පන්ති මෙතනින් අවසන් කරනවා. ගෙදර වැඩ වලට හෙට ඉඳලා ගන්න පුළුවන්. හොඳේ? මම අදම හතර ගන්න මේ ගෙදර වැඩ කොටස් ටික. එතකොට මේ වැඩ ටික ඔයාලා කරන්න. හොඳේ? සාමාන්‍ය පන්තිලට වෙන්නේ. හොඳේ? සාමාන්‍ය පන්ති සාපාර. එතකොට මේක එතකොට අපිට විදියට අපිට කරගෙන යන්න පුළුවන්. හොඳයි. ප්‍රශ්න තියෙනවා කමෙන්ට් එකක් දාලා. සර්